දැන් අද වෙනකොට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදානලා දින 5000යි. මේ දින 5000ක් තුල තවමත් යුක්තිය ඉටු වෙලා නැහැ. දැන් අපි දන්නවා දැන් මේ සම්බන්ධයෙන් සඳෑ එක්නැලිගොඩි සහෝදරිය ඇතුළු විවිධ පාර්ශවයන් යුක්තිය හොයනවා. තවමත් එකට යුක්තිය ඉටු වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා උතුරේ අතුරුදාන වෙච්ච දරුවන්ගේ අම්මලාගේ අරගලයට දින 2000කට වැඩි. තවමත් ඒ සම්බන්ධ යුක්තිය ඉටු වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රිචඩ් ඩි සොයිස ඇතුළු ඒ වගේම සිබරාම් ඒ වගේම නිමල රාජන් ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා පෞද්ගලික කාලේ අද වෙනකන් මේ කෙනෙක් ඝාතනය සම්බන්ධ කිසිදු තොරතුරක් හොයලා නැහැ. එතකොට දැන් අපි දන්න විවිධ රටේ ජනමාධ්‍ය ආයතනවල පහර දීම් සිදු වුණා ජනමාධ්‍ය ආයතනවලට ගැව්වා. ආවදෝහාගෙන තියෙන කිසිම යුක්තියක් පිටු වෙලා නැහැ. මේ තත්ත්වය තුළ තමයි අපි ඔක්කොම කියන්නේ මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා යුක්තියක් පිටු වෙන්න ඕනේ කියලා. එතකොට අපි දන්නවා දැන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේදී දිගින් දිගටම ජාත්‍යන්තර පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් කරලා ලසන්ත වික්‍රමතුංගට සිවරාම්ට නිමල රාජන් ඇතුළු සියලු දෙනාට යුක්තිය ඉටු කරගන්නේ කොහමද? මේ ආණ්ඩුවෙන් යුක්තියක් නැහැ. යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒක නිසා දැන් රනිල් රාජපක්ෂත් කියනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණ කිසිවක් නැහැ කියලා මේ රටේ ජනතාවට අතුරුදාන් වූවන්ට මියගිය යට යුක්තිය කොයින්ද ගන්න. ඒක නිසා අපි කියනවා මේ ලෑස්ති වෙන්න මේ ආණ්ඩුව තවදුරටත් මේ මර්ධනය ඉස්සරහට ගෙනියන්න. අපි දන්නවා දැන් මේ වෙනකොට යුක්තිය ඉටු නොකරනා වගේම ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ කියන වගේම අද මොකද කරන්නේ? තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා මේ රටේ මේවා කතා කරන එක වළක්වන්නත් කටයුතු කරන්න ලෑස්තිලා ඉන්නේ.